අපනේ මේව. ඒ වගේ ඒක තමයි දැන් CID එකකින් කට්ටියත් එක්ක ඒව අල්ලගෙන ඉන්න වෙලා තියෙන්නේ. ආහ්. බෙග්‍රොපෝපියා පාවිච්චි නිසා එයාට මේ සමාජයට ගෑවෙන්න බෑ. අප ඊළඟට එයා දරන අයිට්‍රොපෝපියා. අයිට්‍රොපෝපියා උඩ බෙත් නැති කර යන්නේ. ආහ් නැති. එයාගේ අවසන් වෙන්නේ අයිට්‍රොපෝපියා ඇදිලා. අයිට්‍රොපෝපියා කියන්නේ මොකද පුතුමනේ පැහැදිලි කරලා දෙන්න. දෙන්නකො. ජලපීතිකා. ආහ්. විස බෙහෙත් වලින් කෙහෙලිය මිනි මරණ තන යුක්තියේ දැල හතර අටින් එලෙන කොට ඒ දැල ඉරා කෙහෙලිය පෙරට පැන කිසිවෙකුට අද වෙනකොට වගේ වගක් නැත. නමුත් මෙතන ඉතාම සුළු පිරිසක් හරි කෙහෙලිය රමුකැලට විරුද්ධව එරෙහිවීම ගැන අපි බොහොම සන්තෝෂ වෙනවා. මොකද මේ යුක්තියේ උදසා කෑමර දීමයි අපගේ වගකීම සහ යුතුකම. ඒ වගකීම ඉෂ්ට කරන්නේ නෑ ගොඩක් දෙනෙක්. ඒ වගකීම ඉෂ්ට කිරීමට පැමිණීම ගැන අජන්තා ආචාර්ය අජන්තාට ස්තුතිවන්ත වෙනවා. දැන් වෙලාව 6ක් පහු වෙලා අජන්තා. මොකද මේ තවමත් කෙහෙලිය ඇතුළට වෙලා ඉන්නවා. දන්නේ නෑ සමහරට කෙහෙලියට පොඩි මේ බයක් තියෙනවලු මේ දවල් එන්නේ එළියට. මොකද මෙතන ගොඩක් කට්ටි ඉන්නවා කියලා යට ආරංචි වෙනවා නේ. තව පිටිපස්සෙ ඉන්නවා දැන් උදේ ඉඳලා මෙතන ඉඳලා තේට්ටු වෙලා දැන් ඉන්න සුළු පිරිසයි නේ. ඕ නමුත් දැන් දෙකම දේ තියෙන රෑ වෙනකොටලු යා එළියට එන්න හිතන් ඉන්නේ. පවුලෙක් වගේ. අපි පවුලෙක් වගේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන එකම දේ තමයි අත්තදැංගුවට ගණී කියලා. ඉතින් අපේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් රාල් මොකද්ද කරන්න බැරිද? ඔව් නීතිය කියන්නේ වැටත් නියරත් ගොයන් කානම් කාට පවසන්නද මේ දුක කියලා තියන්නේ අපි. මොකද දැන් බලන්න මිනිස්සු මරපු මිනිස්සුන්ගේ ඇස් අන්ධ කරපු ඒ වගේම මිනිස්සුන්ට හිරිහැර කරපු හොරකම් කරපු මිනිස්සෙක්ට සාක්ෂි තියෙනකොට ඒ මිනිස්සව අතරංගුටි ගන්න බැයි නා. මොකද මේ රටේ නීතියෙන් තියෙන වැඩි. ඔව් දැන් අපේ ගෙදරකට වුණා නම් ගෙදෙට්ට ඇවිල්ලා පුස්සියටත් ඇවිල්ලා වලනුත් පොලේ ගහලා තමයි අදගෙන යන්නේ. අනිත් එක දවාලේ නෙමෙයි එන්නේ මහ රෑ ඇවිල්ලා ඔක්කොම වටපිටාවටත් එක්ක ඇහින්නේ සද්ද කළා. ලැජ්ජා කරන දරුවන්ට ඉන්නේ එපා කරලා මෙහෙමයි වැඩ කරන්නේ. නමුත් දැන් මේ මිනිස්සයව ආරක්ෂා කරන උර අපිට තියෙන ලොකුම ගැටලුව තමයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තියා මේ රටේ ඉපදෙන එකත් ඇත්තටම වැඩක් තියෙනවා. මේ රටේ මිනිස්සු ගිහිල්ලා මොනවටද ඡන්දෙ දුන්නේ? දැන් ওই ඡන්දෙ දුන්නේ එවුම නේද ගහන්නේ? ඡන්දෙ දුන්නේ එවුම නේද මිනිස්සුන්ට මේ මිනිස්සුම මරන්නේ? ඡන්දෙ දීලා ගෙනල්ලා පාන්නේ එතකොට දැන් උල්ලවෝ මරනවා. ඔව්. මේකද මේතර මහන්සි දැන් අපි ඊළඟ සැරේ ගිහිල්ලා කාටවත් ඡන්දෙ දෙන්නේ ඒ මිනිහලව මරන්නේ? ඔව්. එක මිනිහෙක් වෙනුවෙන් එක මිනිහෙක් වෙනුවෙන් මිනිස්සු කී දහක් ගේ ජීවිත අහිමි වුණා දෙක මිනිහෙක්ගේ වංචාව නිසා. ඔව්. ඒ වගේම කී දෙනෙක් අද මේ විදිහට උද්ඝෝෂණ කරාද දැන් මෙච්චර කාලයක්? අනිත් එක දැන් සෞඛ්‍ය මන්ත්‍රීන් ශි කීපෙ ඉන්න ගැටරංගු අත්තරංගු පොඩි එවුන් ටික අත්තරංගුගේ දාන්නේ ලේසි. හැබැයි මහමොළු කාර්යය දාගන්න බෑ. දැන් මොකද්ද මේ කකුල් වෙවුලන ඇඟපත වෙවුලන මොළේ හරියට ක්‍රියාත්මක නොවන කොන්ද නැති මොකද්ද මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රයෝජනය? දැන් මම දැක්කට දැන් ටිකට ඉස්සෙල්ලා සෑහෙන සෙනගක් යන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරී කරනවා. මේගොල්ලන්ට වගකීමක් තියෙනවා යුතුකමක් තියෙනවා මේ යුතුකම ඉෂ්ට කරන්න. යුතුකම ඉෂ්ට කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියන්නේ මේ රටේ අපරාධ පිළිබඳ සොයන්න ඕන. මේක විශාල අපරාධයක්. ඒ පිළිබඳ මේගොල්ලෝ නිශ්ශබ්දයි. නිශ්ශබ්දතාවයේ කුමන්ත්‍රණය කළා. දැන් අපි මෙතන ඉන්නේ කකුල් රිදෙනකන් කකුල් කැඩෙනකන් කාලා නැහැ, දවල්ට කාලා නැහැ, හරියට තේකප් පීලා නැහැ. මේ බෝඩ් අල්ලගෙන මේවා කරන්නේ අපිට කීයක් හරි හම්බෙන්නේ? ඔව්, ඔබතුමිය ආචාර්යවරියක්. මේ ඉන්නේ ලෝයර් මහත්මෙක්, මේ ඉන්නේ දොස්තර මහත්මෙක්, මේ ඉන්නේ තවත් ඒත් වැඩගත් මහත්මයෙක්, වැවුලිකරුවෙක්. මේ ඉන්නේ තවත් එවැනිම කාන්තාවක්, නම කියන්න කැමති නෑ. නමුත් අරගලයට ලොකු හයියක් දුන්නා. ඉතින් මේ වාසනාවන්ත කෙනෙක් මේ ඉන්නේ. ඉතින් අපිට වාසනාවන්තයි. මොකද ඔබ වගේ අය මේ මේවට එන එක අපිට ලොකු හයියක්. මොකද හිතෙන්නේ අද වගේ දවසක? දවස හරි සතුට දවසක්. ඒ මොකද? ඉතින් කෙහෙලිය අද කඳුතරයක් හරගන්න එක ලොකු දෙයක් යනවා කියලා හරි ගෙනාපු එක. ඔව්. නමුත් කියන්නේ ඉතින් කෙහෙලියට අපරාධ වැරැද්දක් කළා නැත්නම් ඇවිල්ලා මෙතනින් කතා කරලා අපිත් එක්ක යන්න පුළුවන් නේද? ඇයි ඇංගිලා ඉන්නේ ඔච්චර බය? ඔව්.
ඉතින් එතකොට අපිට පැහැදිලි දෙයක් හිතෙනවා ඇත්තටම මේ මොනවා හරි දෙයක් තියෙනවා කියලා හිතෙනවා හිතෙනවා ඉතින් මේ වගේ නැත්තම් ඉන්න ඕන නේ යාට කෙලින් ඇවිල්ලා අපිට කතා කරලා සරියුත් එක දාලා යන්න පුළුවන් නේද අයියා අපට ඔතනද වටින මනුස්සෙන් නම් කමන්න මම කියන්නේ විශේෂයෙන් වටින මනුස්සෙන් නම් කමන්න මේ වගේ ආරක්ෂාව තියගෙන මේවත් මේ ආවයි කියන්නේ උදේ පහට විතර තාම ඉන්න ඇතුළට වෙලා එතකොට එයා දැන් සාමාන්‍යයෙන් මනුස්සෙන් දැන් ඔයගොල්ලෝ දකින්න ඇති රනිල් වික්‍රමසිංහගේ ගෙදරට ගෙනිතිව්වා කියලා පිය ගේනෝ මේ ගිහිල්ලා මිහිරිගම ගිහිල්ලා කුදලගෙන එනවා මනුස්සෙක්. ඉතින් ඒ මේ රුටෙක් ඒ අම්මා තාත්තලා මෙතන උදෑවිලා මාන විදියට රස්තිය ආද වුණා මේ ඒගොල්ලෝ කොච්චර බයද කියනවා අපිට වොයිස් කට් එකක් දුන්නේ. දුන්නේ නැහැ. ඒගොල්ලෝ රත් වෙනවා වගේ කෙනෙක්ව පව් මේ මනුස්සාසනී වෙයි. එතකොට එහෙම කුදලගෙන එන මේ මෙච්චර මේ චෝදනා තියෙන මෙච්චර මිනිස්සු මේක ඈ ගහන මේ මනුස්සයව තාම මේ ශ්‍රී ලංකා පොලිසිය මේ පොලිසිය හමුදාව මෙච්චර මේ වාහන ගාලා අපේ බඩු සල්ලිනේ මේ වියදම් කරන්නේ. ඒ මිනිස්සුනේ මෙච්චරයි මේම නාස්ති. ඇයි මේ ආරක්ෂාවක් දෙන්නේ මේ පොරේකට? ඒකද මේ කරන්නේ? ඔව් ඉතින් තව මොකද? කෙහෙලිය උදේකින් කට උතරේ දෙන හැංගිලා අපි එන කලින් පහමාරට විතර ඇවිල්ලා ඒකත් හැංගිලා ගිහින් තියෙන්නේ. අපි 9ට එනකොට අපි 9ට මෙතනකොට කෙහෙලිය අප්ඩේට් කලින් ඇතුළට හැංගිලා ගිහින්. කොයිද මේ ගේට් එකෙන්ද මේ? මේ ගේට් එකේ පිටිපස්ස ගේට් එකට හැංගිලා ගිහින්. දැන් මොකක්ද බය හිතෙන්නේ? මේ කොච්චර බයද? කාටද බය හොරකම් නොකර නම් මිනිස්සුන්ට බය වෙන්න ඕනේ නැහැ. ඊළඟට අම්දෙන් අපි අපි ඔක පෙන්නනවා යාට. මොකද ડોක්ටර් හිතෙන්නේ? මට හිතෙන්නේ මේ කෙහෙලිය ඇඟි ඇඟි යන්නේ එයාට තියෙන ඇග්‍රොපෝපියා කියන රෝගයක්. මොකද ඇග්‍රොපෝපියා කියන රෝගේ මිනිසුන් අතර ඉස්සරහට යන්න බෑ. බයයි හිතෙනවා. එතන කවුරේ දෙන්නේ තුන් දෙනෙක්ව අල්ලගෙන ඉන්න ඕනේ මේව. ඒ වගේ ඒක තමයි දැන් CID කින් කට්ටියත් එක්ක යව අල්ලගෙන ඉන්න වෙලා තියෙන්නේ. ඇග්‍රොපෝපියා පාවිච්චි නිසා එයාට මේ සමාජයට ගෑවෙන්න බෑ. අප ඊළඟට එයාදිලා එදෙන අයිට්‍රොපෝපියා. අයිට්‍රොපෝපියා වල බෙත් නැති කර යන්නේ. නැති. එයාගේ අවසානේ වෙන්නේ අයිට්‍රොපෝපියා ඇදිලා. අයිට්‍රොපෝපියා කියන්නේ මොකද පුතුමන පැහැදිලි කරලා දෙන්නම්. දෙන්නකො. ජලපීතිකාව. ආහහ. ඒ ජලපීතිකාව වල බෙත් නැහැ. එතුමාට බෙත් පිදින්නේ නැහැ දැන්. මොකද? රේබිස්. රේබිස්. ආ. එතකොට ඇන්ටිරේබිස් ගන්න ඕනේ යාට. ඔව් ඔව්. දැන් ඇන්ටි මගන මේ ඇන්ටිරේබිස් ගන්න දැන් ඉත ඇඟිල්ලනේ ඉන්නේ. ආ. එකොර අයිට්‍රොපෝපියා ඇදුනම එක පුටු යට රිංගලයිද එනත පාරේ දුවයි. ආ. ඒ සතාව ගැන මම කියන්න තේරෙන්නේ ඔයපතුමට තේරෙනවනේ. ආ ආ ආ. මේක තමයි තේ ඇග්‍රොපෝපියා ඇදලා තිනවා. දැන් දකින දකින තැන නිදිය ගන්නවා. දැන් ගිහිල්ලා CID ඔෆිස් එකෙත් නිදි ඇති. හැබැයි මෙහෙමයි. කෙහෙලියව මෙතෙන්ට ගෙනාවේ පිස්සු බල්ලෙක් නාවන්න ගෙනිනවා වගේ. ආයෙම නැහනේ. ආයෙම නැහැ. පිස්සු බල්ලෙක් නාවන්න ගෙනෙන්න හරි අමාරුනේ. ඒ වගේ තමයි කෙහෙලියට එන්න එන්න කියලා එන්න කියලා බොහොම අමාරුවෙන් මෙතෙන්ට ගෙනාවා. එක සැරයක් ගෙදරට ගිහිල්ලා නැගත්තේ. කට උත්තර මම කියන්නේ මේමනේ වැඩි අනිතක මේක නයිට්‍රොපෝපියා ඇදිට සතෙක් එළියට දාන එක බොහොම භයනකයි නේ මිසලා ආව ආව මොකද වෙන කවුරුත් කියවත් වෙන කවුරුත් අපන්න පුළුවන් ඒක නිසා තමයි මෙතුමා ඉර කරලා ඒක බේත් කරන්නේ දැන් දර්ශනරත් අදහසක් තියනවාද ඔව් දැන් මෙතන ප්‍රශ්නේ දියෙන්නේ පොතහලුව වෙලා රින්ගගෙන ඉන්නේ සාමාන්‍යයෙන් පොතහලුව වුණාම පෙන්වන්නේ එළියට ගේන්නේ මෙතන සාමාන්‍යයෙන් රාජකාරී පටන් ගන්න උදේ 9ට. හැබැයි උදේ 9ටත් කලින් මෙතන අතුගාන ඉන්න මිනිස්සුන්ට කලින් කෙහෙලිය ඇතුළට ඇවිල්ලා. ආ. ඒතකොට දැන් හැන්දෑවේ 6යි. මේවයි රාජකාරී අවසන් වෙන වෙලාව. ආ. හැබැයි කෙහෙලිය තාම නැහැ. 6ක් පහු වෙලා. 6ක් පහු වෙලත් කෙහෙලිය තාම නැහැ. අතුගාන මිනිස්සු අතුගාලා ඉවරයි. සාමාන්‍යයෙන් මෙතන අපි දන්නේ නැතනේ. ඒතකොට ඇයි එහෙම වෙන්නේ? සාමාන්‍ය බුද්ධිය දිනකොට අපිට තේරෙන්න ඕනේ පුළුවන් දෙක. පළවෙනි වෙන්න පුළුවන් දේ තමයි මේ කෙහෙලියව මහ රාජාමයට ගෙනihිනව බන්ධනාගාරයට ගෙනියනව නා අධිකරණයට ගෙනියනව නා දෙවෙනි එක තමයි මහරෑ වෙනකම් මෙතන තියන් ඉඳන් කෙහෙලිය නිරුපද්‍රිතව ගෙදර යවනවා ඔය දෙකෙන් මොකද්ද කරන්න කියන එක තමයි දැන් තියෙන ප්‍රශ්නේ ඔය දෙකෙන් පළවෙනි එක ප්‍රශ්නයක් නැහැ කියමුකෝ රෑ 10 වෙනකම් එයාගේ ඔළුව අත ගාලා ඔක්කොම අත ගාලා යවුවා කියමුකෝ ප්‍රශ්නයක් නැහැ හැබැයි අද කෙහෙලිය ගෙදර යවනව නම් මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බෝඩ් එක පොඩ්ඩක් වෙනස් කරන්න ඕන ඒ කියන්නේ අපරාධ කියන එකේ දේ කරන්න ඕන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මොකද අපරාධනේ යුදේ ඉඳන් මෙතන නිලධාරීන් දාගෙන දවස් ගණන් නාස්ති වෙලා අධිකරණය කියනවා මේ මිනිහට මෙතෙන්ට යන්න කියලා අධිකරණේ ඊන ගහන්නේ නැහැ එතන මෙතන කවුද බාර පොලිසිය බාර හැමති ක්‍රියාන්නලස් ක්‍රියාන්නලස් යුක්තිය ඉෂ්ට කරනවා නම් යුක්තිය විදිහට ඉෂ්ට කරන්න ඕන කෙහෙලිය රඹු පෙල්ලටයි අර කුඩු චෝදනාවල එන මිනිහටයි දෙන්නටම යුක්තිය එක විදිය වෙන්න ඕන අර කුඩු චෝදනාවලට පොඩි ස්ටුඩියෝ ටිකක් අල්ලගෙන ගිහිල්ලා
හාල් මැස්සෝ අල්ලගෙන ගිහිල්ලා මාර පොර කියලා ඉලක්කම් කියනට වඩා හරි ලස්සනයි. ඔන්න අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැබිනට් ඇමති ඇල්ලුවා කියන එක. හැබැයි අපි තව එකක් කියන මේ ආණ්ඩුව හිතන් ඉන්නවනම් මේ රිමාන්ඩ් කළා මෙයා නිදහස් කතාව කරන්න ජනාධිපතිතුමා ලැජ්ජ වෙන්න ඕනේ. එක පෑම් පාරෙන් මේ මිනිහ ඇමතිකමෙන් අයින් කරන්න පුළුවන් කම සිද්ධිය අයින් කරුවේ නැහැ. දැන් අනිත් පැත්තෙන් ඔය ආණ්ඩුව අටවගෙන යන්න ඔහොම කරනවා. ඉතින් එහෙනම් මෙහෙම ගිහින් අපි කියනවා මේ සම්මජ්ජාතිය රනිල් වික්‍රමසිංහ මහතාට ගොඩේමන්නේ විරිලැජ්ජාවක් තියෙනවා නම් දැන්වත් මේ මිනිහා මෙහෙම රැකගෙන නැතුව අතරන් ගොඩ ගන්න. නීතිය කාටත් එකයි. ඒ වගේම ජනමාධ්‍ය වේදිනුත් ගොඩක් ඉන්නවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට පොලිසිය. තාමත් ආරක්ෂාව එහෙමමයි. තේනවනේ. යාල ප්‍රහාර කරතේ තියෙනවා. දැන් වෙලාව 6ත් පහ වෙලා. අය අමාරට කිට්ටු වෙලා 6:20 25ක් විතර ඇති දැන්. තේනවනේ. පිටිපස්සේ අර සුදු පාට රථයක් තියෙනවා. ඒවා පොලිස් විදුහරින් ඉන්නවා. බලාගෙන. දැන් මෙතුමල්ලටත් එපා වෙලා අපිටත් එපා වෙලා හැමෝටම එපා වෙලා කියන්නේ තුන දකින් කියන අපිට කර්මයක් යන්න විදියකුත් නැහැ. මාර වැඩ වෙලා තියෙන්නේ.